සමంතා චක්කවාලේසු අత්‍රාග්චන්තු දේවතා සද්ධම්මං මుනිරාජස්ස சුනංතු සගගමොක්කදං දම්මස් සවෙනකාලෝ අයං බදంතා දම්ම සවෙනකාලෝ අයං බදංතා දම්ම සවෙන කාලෝ යං බදංත නතස්ස බගවතු අරහතු සම්මා සම්බුදදස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුදදස්ස පජනිය ම සංගරත්නි වසරයි අද දවසෙත් ධර්මදක්ෂිනාවත් එක්ක ඉතාම පිංහිතිං එකතු වෙන හැම දෙනාටම දේශනාව ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒම ප්‍රාර්ථනා කරමින් අද දවසේ දේශනාවට දායකත්තෙන් එකතු වෙන පිංහතුන් සිහිපත් කරලම දේශනා ආරම්භ කරන්නට සූදානම් වෙන්නේෙ අද ධර්මදක්ෂිනාවට ඉතාම පිංහිතිං ශ්‍රද්ධාවන් එ වගේම ධර්මකාමීව එකතු වෙනවා නාරම්මල පනාවිටිය පනාවලවත්ත නිවසේ දූදරුවන් සහ මුණුබරු මිනිපෙරියන් යන පිංවත් පිරිස. එඇත්තන්ගේ දායකත්ව අරමුණු එඇත්තගේ පිින්ක්සිිතුවිලි ස්වීපාත් කරලා අපි දේශනාව අවසානයේදී පුුණ්්‍යානු මෝද නාසිද්ධ කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තුවෙන් දැන් සූදානං වෙන්නේ. ධර්මානු ශාසනාව, ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නට. පිවත්න ලෝකේ භාග්‍යතුන් වහන්සේ දශනා කරලා තියෙන ධර්මතා කීපයක් තියෙනවා මේ ධර්මතාවල ස්වභභාවයක් තමයි එ ධර්මතා වෙනස් කරන්ට බවගාමී කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැතික. බවගාමී කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නෑ කියනෙ එකේ තේරුම තමා, භවයෙන් භවයට සංක්‍රමණය වෙන, භවයක් භවයට ඇවිදින සත්වයන්ට ඒ කාන්තයෙන්ව මේ ධර්මතාවලට මූුණදන්ට සිද්ධ වෙනවා. එතකොට යම්කිසි කෙනෙක්, පරනිර්වාණයෙන් තමන්ගේ සසර ගමන කෙලවර කරපු වෙලාවකදි පමණක්. නිර්වාණයට පත්වෙලා ලෝකෙන් මිදිච්ච වෙලාවකදි පමණක් නිමාකරගණ්ඩ පුළුවන් මේ ධර්මතා භාගිතන් වහන්සේක දේශනාවල අපිට අනන්තවත් ඕන තරං හම්බ වෙන ඒ අතර ධර්මතාවයක ස්වභාවය තමා ධර්මතාවය ඒකාන්ත වසයෙන්ම අනිවාර්යෙන්ම බවගාමී සත්්‍යයාත්ෙක්ක මැදිල තියෙන දේව එක අපිට ගැලවෙන්න බෑ ගැලවෙන්නට තියන එක විකල්පය තමා එකම මාර්ගය තමා ධර්මය අවබෝධ කර ගන්නන්නේ එක එක කියන්නේ නිවනින් නිවන එක අනිත්්‍යක තමා මෙ ධර්මතා කියවල ස්වභහාවේ ධර්මතාාවල්ල තියන යථාර්ථය තමා ඒවා අපි ජීවිතයේ ඒ කාන්තයෙන්ම මුහුණ දිය යුතු දේවල් බවට පත්තලා තියන එක. ඒවකින් අප දුරුවෙන්ට වෙනස් සෙන්ඩ බෑ. ඒෙවත් අහරන්න බෑ. දැන් ජරාවට පත්වෙනවා කියනෙ එක ධර්මතාවයක්. තුළ මේ ධර්මතාවෙන් නිදෙන්ට ජරාවට පත්ති මේ කියන ලෙඩවීමතෙක්ක වයිසටයාෑමත් එක්ක ජාති ජරාව්‍යාදි මේ කියන කාරණා ටික. මේවා මගහැරයන්ඩ බැරිදේවල්. මෙවට මූුණ දෙෙන්ට වෙනවා. ඇත්තටම මේ ධර්මතා කියල කියන්නේ. වෙනස් කරන්න පුළුවන් දේවල්ටිකක් නෙවයි. මෙ ජීවත්වෙන ලෞකික ජීවිතයේ ඉන්න කාමභෝගී ජීවිතය ඉන්න බවගාමීව ඉන්න කෙනෙකුට වෙනස් කරන්න බෑ. ැ වයසටයන එක වෙනස් කරන්න බෑ. එවගේම තමයි ලෙඩවෙනක තාවකාලිකව නතර කරගරන්න පුළුවන්. එක ඇන ලෙඩවුනාට පසේ බෙට්ටිකබ්බිවට පස්සේ ඒ. යම් කිසි යටපත්වීමක් වුණට නැවත ලෙඩවෙන එක නතර කරන්න බයක ධර්මතාවයක්. එනිසා මේ ධර්මතාවලට අපි සාමාන්‍ය ජීවිතයේදී කියනවා ඒ අපේ හැටියක් කියලා. ඒ තමයි ලෝකෙ හැටි කියලා. ඒ තමයි ලෝකෙ ස්වභවේ කියලා ඔය හැටි කියන වච්චනය. එමනත් එක තමයි විදිහ කියන එක. එක තමයි ස්වභාවේ කියන එක හෙම ධර්මතා ලෝකෙ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ලෝකේ ස්භාවේ විදිහට හැටියක් විදිහයට පෙන්නලා තියෙනවා ඒ ධර්මතා අතරතියෙන ඉතාමත්ම වැදගත් ධර්මතා අටක් තියෙනවා ඒවට කියනවා අටලෝ දහම කියලා අස්්ටලෝක ධර්මී කියලා. මෙ අෂ්ටලෝක ධර්මය කියන එකත් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බැරි හේතුව ද මෙහම ගත්තොත් එහෙම කාටහරි හිතනවා නෑ මම ලාබම ලබන්ඩෝනි. මට ජීවිතය ලාබම තියන්ඩෝනි. අලාභ වෙන්න බෑ. මං කැමතිනය අලාබවල්. අලාබලට කැමතිනෑකීවට අලාභ ජිවිතයට එ පයි කිව්වට මං අලාභ වෙන වනත් කනවා කියල කිව්වට ලාබම් විතරයි මං ලබන්නේ කියලා දැඩි මතයක හිටියට ලෝකෙ හැටි තමා ලාභයක් තියන තැන අලාභයක් උපදිනවා. හෙවගේම තමා යම් කිසිගෙනෙකොට යස තියන තැන. ඒ. යසත් එෙක්ක අයි ඇති වෙන අයසත් එක්ක යස ඇති වෙනවා. පසංසාාවත්්‍යයෙක්ක නින්ද ඇති වෙන නිින්දහත් එක්ක පසංසාවන් ඇැතිවෙනවා. සැප දුක මෙවා සම බරයි මෙකට එන්නේ. ඉට පස්සේ දුකට පසුව ස සැපට පසුව දුක මේවා මේ ජීවිතය ගතකරද්දිි පිගතුන අපිට ඒ කාන්තයෙන් අත්තිදිට ජීවිතයේ පුරාාවටම තියෙන දේවලටි. කට කාටහරි වෙනස් කරන්න කියලා හිතුවට මේ කාමභූමියවල ඉඳලා මේ කෙලෙස් සහිත භූමියකින්දලා අපිට ඒක කරගඩ බෑ. හැබැයි අපිට පුළුවන්කමත් තියෙනවා භාගගතන් වහන්සේ පෙන්නලා තියනෙ මේවට අකම්පිතව මූුණ දෙන්නයි කිය. කම්පාවෙන්න පා කියලා. වෙනස්කරන්ඩ වැරිහින්ද තියෙන දේතමයි ඒවා වෙනස් කරන්න බැරිනං ඒම අපේ ජීවිතයටනකොට අපි වෙනස් නොවීන්ට කියලා තමයි භාගතන් වහන්සේගේ පෙන්වීම. අස්තුලෝක දර්මයට කම්පාාවෙන්ටපා කියලන කියන්නේ. එතකොට කම්පාාවෙනවා කියල කියන එකේ සභාවය කම්පාලා වෙනවා කියන එක යථාර්ථය තමයි ැ කම්පති කියන පාලි වච්චනය සෙලවෙයි චලනය වෙනවා. තියන ස්වභාවයෙන් වෙනස් ස්වභාවයක් අරගන්නවා කියන එක. ඒ ගත්තොත් එහෙම ගසක් තියනවා ගස සුලඟින් සෙලවෙනවා. එමනත්තං තිබුණු වෙනස් ස්වභාවයකට හැරෙනවා. ඒ වගේ ජීවිතයත් මෙ ධර්මතාටත් එක්ක තිබුණු ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකට හැරීම සිත සිතුවෙලි පුද්ගලයා තිබ ස්භාවයෙන් වෙනස් ස්භාවයක් ඇරගැනීම හිටිය ස්වභාවයෙන් වෙනස්වීම නෙවෙයි මේ දෙකේදීම මධ්‍යස්ථව කටයුතු කරන එකක් පිළිබඳව තමයි භාගතන් වහන්සේ පෙන්න්නන්නේ. එතදි පංවත්න්නේ ලාබ අලාභ යස අයස නින්දා පසංසා සැපදුග කියන කාරණාට ඇතුළේ අපිට ඇත්තටම අපි තේරුම් අරං ඉන්න දේ තමයි මේ කම්පා වෙනවා කියන එක අපි අදහස් කරනවා දුක්වෙනවා වගේක්. කම්පාාවෙනවා කියල කියන්නේ දුක්කෙනවා අනෙවෙයි. එමනතං අකම්පිතව ඉන්නවා කියලා කියන්නේ දුක්නොවී ඉන්නවා නෙවී. එතකොට මේක තේරුම්ගන්ඩ විදිහක් නෑයි වචනය විදියට භාවිතා කරොත්තයි. එතකොට සපේදී අපි දුක්කෙන්නේ නෑනේ. මෙතන කියවා සැපේදිත් කම්පාාවෙන්ටිපා ති සේ කම්පාවට පත්ෙන්ටපා දුක්වෙන්නපා කිය ගන්න කොට කවුරු සපේදී දුකන්නේෙ නෑනේ? කම්පාවෙන්ට එපායි ගැ කියල අපිනිග සාමාන්‍ය ව්‍යහාරයේ කියන්නේ දුක්වීමක් සම්බන්ධ. ඇත්තරම කම්පති කියලා කියන්නේ සෙලවෙන තියන තත්වයෙන් වෙනස් වෙන එවගේම චලනය වෙන ඒ ගතීරතමයි කම්පති කියල කියන්න. ඇතකොට කම්පාවට කවුරුත්ම කීර්තිප සංසායනකොට පත්වෙෙන් නෑ නැනීමට කීර්තිප සංසායනවා හරිම කම්පාවක් මටේ ගැ යනඉහෙම කියන්න. කවරුරට කියනවද තමන්ට ප්‍රසංසායනකොට මට ප්‍රසංසාජෙන් සෑහෙන්ට හම්බවෙනවා පට ඒ ගැන කම්පාවත්තියෙන්න්නේ. මං පුදුම සැපයකට පත් වනා එනිසා ඒගැෙනම කම්පාවෙන අය සැපේ ගැන එම කියන්නේ. එතකොට අපිට පේනවා කම්පති කියල කියන්නේ හිටිය සවභාවෙන් වෙනස් නොවේ ඉඩට කියන එක එක තමයි එක අදහස. එතකොට මේ ලාබේලඟත් අලාබේ ලංගත්න් යසල්ළගත් අයේස ළංගත්න් නිින්දාවලඟත් ප්‍රසංසාාව ළඟත් සැප දුක මේවා අභියස සෙලවෙන්නේ නැතිව. හිටිය තත්ත්වේ වෙනස් කරගන්න නැතුව. අපි මධ්‍යස්ථව මැදිහත් සිතුවිල්ලකින් මේවා දරන්ට පුළුවන් බවක් සිතේ ගොඩනගාගන්නකට තමයි කම්පානුුවී ඉන්නවා කියලා කියන. පිඟත්නී ඇතටම මේ ලාබ අලාභ යස අයස නින්දා පසංසා සැප දුක කියන මේ ධර්මතා මේවා මනුස්්‍යයෙක්ගේ උපතේසිට විපතදක්වාම නිරන්තරයෙන්ම අත්තිදින්ට වෙන තමන්ගේ පිටි පස්සෙන් හබාගෙන එන තමනුත් එෙක්ක එකටම ජීවිතයේ අත්තිදින්ට වලා ධර්මතාහින්දා මිනිස්සු වැඩිපුර ඇලෙන්න්නෙත් ගැටන්නේෙත් ඇ හොඳවට කල්පනා කල්ල බලන්ට මෙන්න මේ ධර්මතාට හිද නෙවීති කියර. ඇල්ලීමසා ගැටීම කියෙන දෙකම හදාගෙන තියෙනෙ මේ කාරණ අට තුළ. ඇත්තටම අපි ලාභයක් එනකොට හරිම කැමති ඒ කැමැත්ත තුළ අපි ප්‍රමෝදයට පත් වෙනවා. එ ප්‍රමෝදයට පත්වෙලා සතුටු වෙලා ඉට පස්සේ අවා අත් එක්කේ ලාභය පිළිබඳු සාකච්ඡා කලර ඒ ලාබය තුළ තියන ගුණය පිළිබඳව අපිට ලැබිච්ච යහපත පිළිබඳ පිනායන ස්භාවයකින් අපි හැසිරෙනවා. එතනත් අපි කම්පා වෙලා. එවගේම තමයි ඒක ඔයත්තු දන්නවානේ ලාබයක් ආවත්්‍යෙමිතින් අලාබේ කියන එක පිටිපස්සෙ කොහෙ ැරි තියෙනවා කියලා හැබැයි අලාභේයාපු ගමන් අනනවා වැලපෙනවා අස්සෝකරනවා දුක්කෙනවා. මේ තත්වය තුළ ඇතිවෙන්නේ ඇලීමසා ගැටීම කියන කාරණා දෙක. ඇයි ලාබේට ඇලිලා අලාබයට ගැටිලා. ඇලීමතුොල තියෙන්නෙත් පිහතුන ජීවිතේ ඒ කාන්තවසයෙන්ම දුකක් ගැටීම තුළ තියෙන්න ජීවිතේ ඒ කාන්තවසයෙන්ම අනිවාරයෙන්ම දුකක්. ඇයි? ඇලන එක අපි උත්සාහ කරනවා ඇලිච්චදේ වෙනස් නොවී පමත්වන් එක තමයි අපේ පුරුද්ධ අපේ හැටි ගිසිදේකට ඇලිලයින්නවනං අපි යම් කිසි ලාබයකට ඇලිලයින්නවා කියීමකෝ යම් කිසි කීර්තියකට ප්‍රසංසාකට අපි ඇලිලින්නවා කීමකෝ තො අපේ හැටි තමයි අප ස්වභාවය තමයි අපි කැමතිවිදිහ තමයි ඒක වෙනස් වෙන්න තුූ තියෙන්වන්. ඒ ලාබය ඒ යසස ඒ ප්‍රසංසාාව ඒ සැප අපි විශවාාස කරනවා මෙ වෙනස්ෙන් නඇතුව තියෙනවා වෙනස් නොවී තියෙනවන එක තමයි වෙන්ඩ ඕනදී කියලා. හැබැයි පින්වත්න ඒක වෙනස් වෙන්න නැතිව තියෙන්න ඕන කියලා අපි හිතන්නේ අපිට අවබෝධයක් නෑ අපිට සිතුවිල්ලක් අපේ ධර්මය අවබෝධයක්ට පත්වෙලා නෑමකක්ද මෙය මේ හැමේකම හේතුව කකත් එක්ක ඇතිවෙච්ච පාලයක් කිය. ජංකිසි දෙයක් හේතුවකුන් ගේතුවක් නිසා ඇතිවෙනවා න හේතුවක් නිසා පලයක්විදිට හටගන්නවනක්. ඒවගේ හැටියමන වෙනස්වෙනක. ඒවගේ හැටියක්ම තමයි වෙනස්වෙනක. ලෝකෙ වෙනස්වෙන්නේ නැති ධර්මතාවයක් විදිහට අපි පෙන්නන්නේ. අසංකතයි කියලා නිවන පමණයි. අනිත් තීට මෙහාතියන සියලුමම දේවල් සංකතයි එ වෙනස් වෙනවා. ඒවගේ හැටියක්ම තමයි වෙනස්සීම. ඒගේ හැටියක්ම තමයි ඉරිනාාමය තින් ඒහින්දා අපි අපේක්ෂාවක්තියාගන ඉන්නේ ලාබේ ලාබයක් ඉදිහට හැමදාම පවතින්නට ඕන එතකොට තමයි අපේ මානස්සක තෘපතිය තියෙන්නේෙ කලා එකට හේතුව තමයි ලාබයට ඇලෙකර. ඒ ඇලීම තමයි කම්පාවීම කිය.ඒවගේම තමයිඒ ලාබය අලාබයක් වඋනාට පහන්සේ එමනතං අලාබයක් අපි දැත්ති වනාට පසේ ම සඳහන්ක අපි ඒ පිළිබඳව ගැටීම කියන්න තුකක්නේ ඇලීම මොකද ඇලිච්චදේඒ විදිහටම පවතීන්ටත් ඕෝන කියලා අපි දුකකින් පසුවෙනවාර සැපෑ ඇතුළේ හිතනවා වෙනස් වෙයිද කියලා බයක් අපිට තියෙනවා බයි කියන්න දුක හැබැයි ්‍රජුවම ඇත්තට මලාවේළඟ ඇතිවෙන්න මහා වීතනාව දුක් එතට තැ ගැටිනවා. එතකොට මේ ඇතිවෙලා තියෙන්නේ ඔඇත්තු කල්පනා කරන්ඩ ලෝබයයි දේශයා ඉන්න වීද. මේ ඇතිවෙලා තියනෙ ලෝබදේශ කියයන අකුසල මූල දෙක සිතේ. ලෝබයයි දේශයයි. මකද ලාබේ ලැබෙනතන ලීීමතියන වයන්නේ ලෝබය එමනත රාගගේ තියෙනනවා අලාබේ ඇතිච්චතන ගැට ීම තියෙන න තියනවා දේශය. එතකොට මේ ලෝබ දේශ හිත තුළ ඇති වෙනවා කියනෙ එකේම තේරුම තමයි අපි බවගාමීත්‍යය පිණිස කර්මරැස් කරනවා කියනෙක. මොකද ලාබ ලැබ් හාම ලැබන උන්මාදය තුළ අපි උත්සහ කරනවානේ මේක ශාස්ත්‍රතවාදීව පවත්වන්ට වෙනස්සෙන් එන්නතුව පොවත්වන්ට ඒ කාත්නිිකෝ පවත්වන් එක විදිකට පවත්වන්. අපිට කැමති ස්වභහාවයක් නෑනඒක ඇත්තටම අතාාර්ථවාදීව දකිින්ට මේ ලාබය කොයිවෙලේ හැරි වෙනස්ශෙන්න්න පුළුවන් කියලා. එකන අපි කම්පාවෙන්නේ එකන අපි සතුටුවෙෙන් උත්මාදයට පත්වවෙන්නේ උමතුවෙන්නේ ලාබය යසස ලගත් එහෙමයි. උමාදයට පත්වෙනවා. එනිසුන්ට යස ලැබෙන්ට ලැබෙන්ට කිනිසුන්ගේ ස්ොභාවය යාලග පැරණි ක්‍රමය එයාල හිටපු විදිහපාමතක වෙනවා. ප්‍රසංසා ලැබෙනකොට හෙමයි. සැපතින් ඉහලට යනකොට අනොස්සයෝ හරිට වෙනස් වෙනවා. එමකද කම්පා වෙලා. යාලා ඒ තුළ ඒ තමයි තමන්ගේ ජීවිතයට සැබෑ ස්වභහාවය කියන එක වෙළඳ ගන්නවා. හැබැයි මෙන්න මේ කාරණා දෙකට මේ ඇලීමට සහ ගැටීමට හෙමනත්තං තවිදයකින් කිවොත්ේ ලෝබේයට සහ දේශයට මූල වෙච්ච කාරණය තමයි පින්වතුනි මොව අය. මේ දෙකම සිද්ධවෙන්නේනි මෝහේනිසා. ඇයි. එයාට තේරුම් ගන්න බෑ ලාභය තියන තැන අලාබය ඊට පස්සේ පිටි පස්සේ තියෙනවා දෙකම එකට ඉපදිනයවා කියලා යයටට තේරෙන්නේ නෑ. ඉට පස්සේ අලාබේ ළඟදි දුක්කවී කම්පාාවවීන්නවා අයා හිතන්නෙ නෑල් අලාභයක් වනොත් එහෙමෙතින් ලාභයෙකුත් පොහේහරි තියනවා කියන එක හිතන්න නෑ. එතකොට ඒකට සෝකවී ඉන්නවා ලාබේ ළඟ සතුටු වෙී ඉන්නවා. අලාබේ ළඟ දුක්වී ඉන්නවා. මේවා හේතුපල සම්බන්ධතාවයක්ත් එක්ක ඇතිවෙන දේවල් මේවා මිනිස්සුන්ට ලෝක හේතුපල සම්බන්ධතාවය සහිතව පවතින දේවල් කියලා වටහගන්න බැරිවුනාට පන්සේ මෝහේට පත්වෙලා මිනිස්සු දුක්කිදිනවා. ඇත්තටම තමන්ට විතරක් ලාභයක් තමන්ට විතරක්ම අලාභයක් තමන්ට විතරක් යසස, තමන්ට විතක් ඇයස තමන්ට විතරක් නින්දා තමන්ට විතරක් පසංසා තමන්ට විතරක් සැප තමන්ට විතරක් දුක ඇතිවෙන තැන නෙවෙයි මේ කම්පාාවීම සිද්ධවෙන්. අපි ඒක එපත්වෙනුත් හිතන්න ඕන. අපි තැන් ලාභය ළඟදි කම්පාවෙනවා කියන එක, අපේ ජීවිතයට ලාභයක් ඇතිවෙන විෙද්ඩි විටදී ඇතිවෙන සොම්න්නස විතරක් නෙවෙයි. එක තව පැත්තකට පෙරලෙනවා කොහොමද මේ බාහිරලෝකයට ඒක ඇතිවෙනකොට බාහිරලෝකයේ ප්‍රිය අපප්‍රිය සභාවයක්ත් එක්ක ඒ එක වෙනස් කරගන්න. කොහොම දෙක වෙන්නේ දැන් උදාහරණයක් ගං වූ තමන්ට මොකක් හරි ද්‍රේශයක් තියෙන බලවත් අකමැත්නත් තියෙන අප්‍රිය ස්භාවයක් තියෙන කෙනෙකුට මේ අටලෝ දහම්මන් වලින් එකක් ලැබෙනවා කියන්නේ ලාබයක් ලැබෙනෝ. ලාබයක් ලැබෙනවාකමු ලාභයක් ලැවිච්ච ගමන් අන්න කොහෙවත්තින් අපි කම්පාවෙනවා අපි දුකට පත්වෙනවා අන්නර මනුස්සයාට මෙහෙම දෙයක් ලැබිල දයනවා අන්න ලාභයක් ලැබිලා අන්න එයාට යගේ සැපවත් ජීවිතය ලඟාකරගණට දෙයක් ලැබිල ඒවගේම තමයි යන්නයාට පැසංසා ලැබෙනවා කවුරුත් හොඳ කියනවා අන්න එට යසතියනවා කීරතිය පැතිරෙනවා කියලා. තමන්ට අකමති කෙනට තමන් කැමතිනැති කෙනාට ලැබෙන ලාබේද අන්න එතැනත් කම්පාවෙනෝ. තමන් ළඟ දිීවිතරක් නැවී කම්පාවෙනිි බාහිර ලෝකයඇත් එක්ත් කම්පාාවතියෙනවා. එතකොට අන්න නින්දයන්නේ නෑ. කල්පනා කරනවා ඒක වෙන විනාස කරන්නට උත්සහ කරනවා. ඒක පොහොමද ලැබුණන්නේ කියලා හිතනවා මේ කාටවත් ලැබිච්ච සුළු මොහොත ඇතිවෙලා නැතිවෙලා යන ලාභයක් හරි යසසක් හරි ප්‍රසංසාාවක් හරි සැබක් හරි පිළිබඳෝ තවයි මේ කල්පනා කරන්න. එතකොට මේක දුකක් බවට පත්කරන්න මේ කලාභයක් බෝට පත්කරවන්න මේක අයසක් බෝට පත්කරඩ මේක නින්දහාවක් බෝට පත්කරන්න්න අපි උත්සාහරනවා නිතරම කල්පනා කරනවා ඒ පුද්ගලයාට ලැබිච්චදේ ඒ පුද්ගලයාගම අටලෝ දහම්මලින් සාධනීයයි කියලා අපි හිතාගෙන ඉන්න. නිතරම සාධනී යනෙවෙයි සාධනියයයි කියලා හිතාගෙනඉන්න හොඳයි කියලා හිතාගෙනන්න දනාත්මකයි කියන කාරණා හතර එක ලාබ යස පසංසා සැප මෙන්න මේ කාරණහතර අපි අකමැති පි කැති ැති අපි අප්‍රිය පුද්ගලයකුට ලැබුණ හමක් එතකට ඇත්තට පැහැදිලි අපි කම්පා වෙනවා. පිට ඉතරක් මේවා වෙනකට අපිට ප්‍රියනිසා අපි සතුටුවවානේ මට ලැබිච්ච ලාබය මට ලැබිච්ච යසස මට ලැබිච්ච සැපත පුද්දුමයි කියලා අපිට ඒ පිළිබඳව උමතුභාවයට පත්තෙන්ට තරන් මානසික හැඟීමක් එනවා. හැබැයි ඒකම ්‍රියාප්‍රිය සභාවයක්ත්තක වෙනස් කරගන්නවා කොමද ඒක අපප්‍රිය කෙනෙකොට ලැබිච්ච ගමන් අන්න අපිට එක දරාගන්න බෑ. අපි ඒවෙලාවෙ හිතන්නේ නෑ මේක මේ ලෝක ධර්මතාවයක්න මනුස්සේකුට ලාබයක් ලැබන්න පුළුවන්. ඒක අපි කැමති අපි අකමැති කියලා වෙදන්න පුළුවන්ද. බෑ මොකද ලෝකෙන් නියමයක්ත්තියෙනවද අපි අකමැති අයට ලාබ ලැබෙන්ට හොඳනෑ අපිට අප්‍රියායට යස ලැබෙන්න්න හොඳනෑ අපි අකමති අයට ප්‍රසංසා ලැබෙන්ට සැප ලබන්න හොඳනෑ ඒ ඔක්ොම අපිම ලැබෙන් නොන කියලා නියමක් නෑ. අන්න එතන්දිත් හිතේ දේශය හටගන්නවා. ඒ හිතේ දේශය ඇති කරගන්නමුකොදේ අපි කැමති නති කෙනෙකුට ලාබ ලැබුණයි කියලා. අපි කැමති නති කෙනෙකුට තමයි මේ යස ලැබිලා තියෙන්නේ. අපි කැමති නති කෙනෙකුට තමයි ප්‍රසංසාාව ලැබිල තියෙන්නේ. අපි කැමති නති කෙනෙකුට තමයි මේ සැපත ලැිල තියෙන්නේ කියලා? එතන හිතේ ඇතියෙනවා දෝමනස්සය. දුකා? ඒ පෙළ. ඊට පස්සේ තව පැත්තකින් මේ වැැලුවොත් එහෙම බාහිරලෝකයේදීම අපිට කැමති කෙනෙුට අපි කැමතිව ඉන්න කෙනෙක්කන්නවාන. කවරුවරි අපට ප්‍රියතියෙනය ඒ ප්‍රිය කෙනෙකුට ලැබෙන්ට පටන්ගන්නවා මේලාවේ එතකොට ඔච්චර ඉරිසිාව තිබුණාත් තරාගන්න අමාරුකන් තිබනත් ඒක මානසිකව හැබැයි යන්තරමකින් හරි සතුටට පත්වෙනවා පුංච සතුටක් හරි ඇතිවෙනවා මහා ලොකුන් නැවුුණත්න එක තමන්ට ලැබුණු තරං ලොකු සතුටක් නෙවෙේ. වැයි තරමක හරි තමන්ග කෙනෙකුට එක ලැබුණයි කියලා.ඒ ලාභය අන්න එතැදී ප්‍රියස්භාාවයත් එක්ක අපි සතුටු වෙනවා. එවගේම තමයි එතන්දී ඒ ප්‍රියස්භාවයක්ත්ත එක්ක යාගේ ලාභයයාගේ යසස ප්‍රසංසාව සැපත ඒවා පිළිබඳව දැකලා පි එතන ඇලිීමක් හදාගන්නවා අපි එතන හදාගන්නවා ඒ පිළිබඳව ලොකු හිතේ ඇලීම් සහගත තන්හසාගත ස්වභාවයක්. එතකොට අනුන්ගේ සැපත ඉවසන ගතිය ඒට පිහතුන් කියනවානේ අපි වචනයක්. මුදතාව කියලා මේ මුදිතාව ගැන නෙවෙයි කතා කරන්න. මුදිතාව කිව්වහම අනුන්ගේ සැපදැකල ඉවසන්න තමන්ට ලැබුණ එකක් පිළි විදිහටම දකිින්ට කියන එක ඒ හෙනම් ප්‍රියාප්‍රිය හැමෝටම ලැබෙනික. ඒ තමන්ගේ කැමති අයට ඉතරක් ලැබෙන එක නෙවි. මුදිතාවේදීප වෙන්නන්නේ තමන්ට ප්‍රියාප්‍රිය තමන් කැමති අකමැති හැම දෙනාටම. ඒවා හැම දෙනාටම ලැබෙද්දි තමයි මුදිතාාව ඇතිවෙන්නේ. එකක තමන්ට ලැවිච් එකක් විදිහට ඒ සපතහරයේ යසහරයේ ප්‍රසංසාාවහරයේ සැපතහරි තමන්ට ලැවිච්ච එකක් විදියට හිතෙන්නේ ලෝකේ හැම දෙනාගෙනම දැන් මෙතනදි මම කතා කරේ තමන්ට කැමති අයට විතරක්. ඒ සැපත හම්බුණහාම ඒ ලාබේ හම්බුනාාම ඒ යසසා හම්බුණහාම ඒ ප්‍රසංසාාව හම්බුුණහාම එතැන්ට ඇලනෝ අක්කමති අයට ලැවිච්ච ගමන් ගැටනෝ. එතකොට මේ ඇැලීම ගැටීම කියන දෙක එතන හැදෙනෝ. ඒවගේම තමා ප්‍රියාප්‍රිය සහ තාපැත්ැකින් බැලුවොත්හම පිගත්නීම අපි දන්නවා තමන්ට කැමති කෙනෙකුට අලාභවිඩ ගන්නු දරන්ට බැරි අලාප ටිකක් දරාගන්න බැරි අයසයක් එක අපකීර්තියක් හමාගනයනෝ ඒවගේම තමයි දරාගණ්ඩ බැරි තරමේ නිින්දහා දුක් මේවයිනෝ. අන්න ඒව පටන්ගත්තර පසේ එවයින්නේ කාටද තමන්ට කැමති කෙනා පිළිබඳව. එමනත්තන් තමන්ට කැමති කෙනට තමන්ට ප්‍රිය පුද්ගලයකුට හරි පිරිසකට හරි තමයි මේවයින්න. ආපු ගමන් අපිට අමතක වෙනවා මේක ලෝක ධර්මතාවයක් කියලා. මේ වට ලෝද හමට අනුව තියනේවා කියලා අපිට හමතක වෙනවා අපිට අමතක වෙනවා අමතක වෙච්ච ගමන් අපි යනෝ ගැටින්ට. නිකාම් බොරුවට ඊට පස්සේ අන්තිමට කියවා ගැටිලා ගැටිලා. කියන්න්න පුළුවන් දේවල් ඔක්කෝම කියලා ඉතින් ඕහ අටලෝ දහමේ හැටිනි කියලා. හැබැයි ඒහම කිව් අට ඒ විදියට සඳහන් කරාට ඒ වෙලාබි වැත්තොම හිතන්න. හිතේ ගැටීමක් නැද්ද. හිතේ අමනාපයක් ඒ ගැන දේශයක් නැද්ද අපේ මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ට මගේ ප්‍රියායට මංකැමති අයට මේ විදියට අලාභ වෙනවා කියලා. තියනවා. එතට අප්‍රිය පුද්ගලයාට ලාබේ ලැබෙනකොට එතනත් ගැටනවා ප්‍රියකෙනට ලාබේ ලැබෙනකොට එතන ඒ සම්බන්ධව ඇලීමක් තියටවා මෙතන ඒක තවකතාවක් මොකදද ප්‍රියකෙනට අලාභ වෙනකොට එතනක් ගැටනවා. ප්‍රියකෙනාට අලාභ වෙනකට එතන ගැටීමක් හැදෙනවා. ඒ ගැටීමත් එක අපි අන්තිමට තමයි ගැටිලා ගැටිල නිකං වචනයටට හිමිින් සුන්ඩ කියන්න ඉතින් ඔහ අටලෝදාම හැටි කියලා. පින්ගත්න එතන තියෙන්නෙත් දේශය. පවැත්වො හිතල බලන්ට අපි දන්නේ නැතිව අපි නොසිතන පැතිවලින් මේ ලෝක ධර්මතාව නිසා ලෝක ධර්මතාවයක ස්වභභාවයක් නිසා ඒ වගේ තියෙන යතා ස්වභාවේ තේරුම් ගණ්ඩ බැරිකම නිසා ඇලෙන හැටි ගැටන හැ. ඉටවස්සේ අපිට, තිට එයාට ඇති වෙනවා අලාභ කැමති නැති කෙනකුට අප්‍රිය කෙනකුට අපිට මොකාක් කර ගැටලුවක් ඇති කරපු අපිත් ප්‍රශ්නයක් ඇති කරගත්ත අපට වැරද්දක් කරලා තියෙන එහෙම කෙනෙක්ට අන්න ඇතිවෙනවා විශාල අලාභයක් බරපත්තල ගනී අලාබයක් පියෝ ගණ්ඩ වැරි අලාභයක් තොරේ අලාබය කියනෙක මොකක්ද අටලෝ දහමේ ස්වභාවයා පිට පස් එයාට ඇතිවෙනවා බරපතල ගනේ අයසක් අප කීර්තියක් පැතිරලා යනෝ එයගෙත් දාසයෝ දාසියෝ එයාව දාලයනෝ සේවකි වතෑල්ල යනවා මිලමුදල් වස්තු සම්පත් එක ගින්නකින් නැතිවෙනවා මොස්සයා පහලට මැදගෙන වැටෙනෝ ජීවිතේ හිටමස්සේ ඒක්කමයාට අපි කීමකෝ එන්ට පටන්ගන්නවා නින්දහටික. ින්දහාවත් එක්කම ඉතින් දුක ඇතිවෙනවානි දුක්ක දෝමනස්යන් ටිකුත් එයාට ඇතිවෙනවා. ඒ තමන්ට කැමැති කෙනාට මේ ඇතිවෙච්ච තත්වය පිළිබඳව අටලෝ දහම පිළිබඳව නුවනින් දකින්නේ නැති කෙන ධර්මත් එක්ක ගලපලා දකින්නේ නැති කෙනා මේක හේතුබල සම්බන්ධතාවේ දකින්නේ නැතිකෙන එයා මොකද හිතන්නේ එයාට මේක හරි ප්‍රීතියක්. හරිිත් සතුටක් ල්වට සන්දෙනවා අන්න කම්පා වෙලා එයා හිතනවා හරිම හොඳ වැඩේ තමයි වුුණි එම වෙන්ටමෝන ඒයකට ඒ අයට එවිදියට සිද්ධ නොවී මදිී තව වෙන්න ඕනි කියන ඒ සිතුවිල්ල පින්වත්නී මෙන්න මේ ධර්මතාවයන් අටක් ලෝකෙ තියෙනවා ලෝකෙතිනවා කියෙකින් අදහස් කරන්න තමයි ලෝකෙක් භාවය ලාබ අලාබ යස අයස නින්දාපසංසා සැපදුක මේක තමයි ලෝකයේ ස්වභාවේ යථාර්ථය හැටිය මේ අට පරිවර්තනය වෙනවා මෙම පෙරලෙනවා. එතකොට ලා බාලාභ යසායසනින්දා අප සංසා සැපදුක මේවා නිරන්තරයෙන්ම පෙරලි පෙරලි තියෙන දේවල්ටිකක් මේ ලෝක ග්‍රහඳ වගේ තියන දේවල්ටිකක්. මේවා හින්දා මේවා අල්ලගෙන අපි මොනවද කරන්නේ ඇල්ලිීමමයි ගැටීම හදග නවා. එකට හේතුවමොකක්ද මෝහේ මෝහ මෝහේ තියෙන හිත තමයි ඇලින්නේ මෝහේ තියෙන නිසා තමයි එත ගැටින් මොකද ඒ ඇලෙනකොට ගැටනකොට තමන් පිළිබඳවත්න් තමන්ට ප්‍රියාය පිළිබඳවත් තමන්ට අප්‍රියාය පිළිබඳවත් මේ ඇලීම ගැටීම හදාගන්නකොට බවය සකස්චනවා කියන එක අර්ථේරන්නේ නැති නිසා පයා වටහගෙන නැති නිසා හිනිසා මිින්සු ලාබේල් ලඟදී ලාබේ සමරන්න්‍ය උස්සවලින්. ඒ ඇයි එයාගේ කම්පාව. එයාට ලැබිච්ච කීර්තිය සමරන්න කීෘතිය පිළිබඳව ඒ ප්‍රසංසාාව පිළිබඳව ලෝකේට කියන්න මිසු තොරංගානෝ. එවගේ මතමයි ඒ සැපත හම්බුනාට පන්සේ ඒ සැපත කාටහරි කියනකං ඒ සැපද විදිින්න පුළුවන් කෙනා පිළිබඳව. කෙනෙකුත් එක්ක එක කියනකං එක දරාගෙනන්න බැරිතරමට පත්තිනවා. එකනි දැන් ඔයේ සමහර වෙලාවංවලදී විවිධ විවිධ සම්මාන, ප්‍රසංසා, කීර්තිනාම උත්සව ප්‍රධාන හම්බුනාට පස්සේ තොරං ගහලේවා ලෝකේට කියන්නේ එක සමරනවා. එකෙන් කම්පාවෙලා. ඉගැනි විවිධ දේවල්ටිකක් වට්ටෝරුවක් කර තමන්ගේ නමට ඉස්සරහා විද දේවල්තිනොදස්වාමින් වහන්සේලාට හම්බවෙනවා ශාසන කේර්ති, ශාසන දජය විශාරද විධජාතිවලින් මේ විදිහටඒව හම්බවෙනවා. ගී ඇත්තොන්ඩක් හඹවුුණන් ලංකා පුද්‍ර ඔය ආද එකඒක ජාතිටිකක් හම්ඹවෙන්න නමට කලින් දානටික. මේවත් හම්භවෙච්ච ගමන් කොහොමද මෙවා සමරන්න මේ කීර්තිය මේ ප්‍රසංසා සමරන්නේ තුරංගනෝ. මහා විශාල තොරංගහල එඩ පස්සේ ආලෝකය දීගෙන. යිට ඇදල මහා විශාල සමරීමක්. හැවැයි ඒ කම්පාවට පත්වීමේ ප්‍රතිඵලය එයා ඊට පස්සේ ඒක නිින්දහවක් විදිහට වෙනත් පත්තකින් අයාවට පස්සේ ඒත් තුරංගාලකේනවාද නින්දහවක්කාව කියලා. පොයන්ඩර්නෑ හැගිලා ඇයිඒ. ඒත් කම්පාවීම. හැවයි මේ තැන් දෙකදිම මේ අවස්ථා දෙකේදීම ගරුණාම සම්මාන, බොහුමාන, මේවා එනකොටත් හිතන්න ඕන විදිහත්තියෙනවා. මේවා තමන්ට ලැබෙන්ට ලැබෙන්ට කල්පනා කරන්න ඕන විදිහත්තියෙනවා. එක භාග්‍යතන්හන්සේ භික්‍ෂූන්හන්සේලාට දැන් ලාබේ ළඟදි උන්වහන්සේ ලාබේ පත්්‍යක්ෂා කරන්්ඩු ගන්න නොවනේ. දැ භික්‍ෂූන් වහන්සේලාටතිං ලාබෙන ලාබ හතරයිද. එ ලාබ තම එකක් පින්ඩ පාතේ. අනිතක සේනාස්න. ජීවර ගිලාන පත්ය.න්න . මෙන්න මේ හතර ප්‍රත්‍යක්ෂා කරලා භාවිතයට ගන්නකොට පිත්න හතුරෙකොට මිතුරෙකට කාට ලැබනත් ප්‍රිය අපප්‍රිය කාට ලැබනත් එතන ඇලීමක් ගැටීමක්න්නේ නෑ තමන්ට ලැබුණත් ඇලීම ගැටීම හැදෙන්න්නේින ඇයි ප්‍රත්‍යක්ෂා තුළමකක්ද කියන්නේ භික්ෂුන් හන්සේලාට මේක වලක්කන්ඩ වාගතන් වහන්සේ පෙන්නන විසේස ක්‍රමයක්. කොහොමද ධනේ ලැබුණට පස්සෙ පින්ඩ පාතය ලැබුණට පස්සේ. පි්ඩ පාත ප්‍රත්වයක්ෂාව. මේක වළඳන්නේ සරීරයේ වඩන්ඩ නෙවෙේ. සරීරයේ දියුණු කරන්න නෙවෙේ. සරීරයේ මාංසපේසිී ශක්තිමත් කරට නෙවෙයි. ආහාර මදයට නෙවෙයි, රීරයේ වර්ණවත් කරගන්නට නෙවෙයි මේ වගේ කැලිසිම් තියෙනවා විටමින් මේ වගේ තව ගුණයක් තිෙනවා යකඩ තියෙනවා මේ වගේ. මේ තෝර තෝර වලදන්න ඕන. මේ වගින් ශරීරයේ පැහැපත්වෙනවා සෞම් මේ සමක් ලබාගන්න පුළුවන් මේකින් හොඳට කොන්්ඩි බයනවාම ආහාරයේ ගත්තර පස්ස මේකින් සරීරයේ සුමුදු වෙනව මුරුදු වෙනවා කියලා. එහෙම සිතුවිලි නෑ. ඇයි? එහෙම සිතුවිලි තියවනං එහෙම සිතුවිලි එහෙම හිතන කෙන ආහාරය පවා එම හිතහිත ගන්න කෙනා යා ඒ ලාබේ ලබන්ට හේතු වෙන දේවල්ම තම හොයන්. ඒ ඒවට ගැලපෙන දේවල් හොයන නමුත් භික්ෂක් දානය වලද්ද හිතනවා මේ ආහාර වියලගන්නේ වෙන මොකේටවත් නෙවෙයි ජීවත්තෙන්ටයි කුසගින් නිවාගන්ටයි. මොකද දරන්ට බැරි දෙයක් තමයි බඩගින්න කියනෙක්. හල ගට බැරිදයක්. එනිසා බඩගෙන්න්න නිවාගන්න ජීවිතය පවත්වන්න මොකද සරීරයට ආහාරණැත්නං රීරය මැරලයනෝ සරීරයේ මැලවෙනවා? ඒ තත්තේ රඳවාගන්න තමයි මේ ලාබේ ලබලදන්න කියලා හිතන්නේ. හැබැයි පුහුදුන් කෙනා එහෙම නැත්තන් අපිජියවුවත්ත එහෙම ඒ පිළිබඳව දන්නිනැති කෙන. එයා තමන්ගේ ඒ ලාබටික ලබාගන්ඩ ඒ දේවල්ටික දියුණු කරගන්ට ශීරයේ වර්ධනය කරගන්ට පැහැපත්භාවීතියාගන්ට මේවා හිතහිත ආහාර ගණ්ඩ ියාට පස්දේ. එයාට ඒලාබේ ලබන්ට හේතුවෙන දේවල් හෝයන්ටම වෙනවා. හැබැයි භික්‍ෂුව ප්‍රත්්‍යක්ෂා කරනවා එතකොට එය ප්‍රත්්‍යවක්ෂාවත්යෙක්ක. හන්ට ඇලීමකුත්නෑ ගැටීමකුත්නෑ. ඇයි ඇලීමක් හැදෙන්නේ ඒ තමන්ගේ බලාපොරොත්තු විදිහට ආහාරටික ලැබනොත්න තොට මේ ආහාරයේ මේ ගුණේ කිය තියනවා කිය ඔොලුවට යනවා. ඔළුවට ගියාට පස්සේ එතැන ඇලීමක් හදාගන්නවා. එට පසේ තන්ගර සරීරයේ පැහැපත් භාවය රඳවගන්ට ආහාර මදය ඔ ට ඇතිව නැත් න් හරල ත ැට. හැලි ගැටීම ැදෙනවා. ඉට පන්සේ සිවර පොරොුවනකටත් භික්‍ෂුව ප්‍රතික්ෂා කරනවා. ඇයි මෙ සිවර පොරවන්නේ මැසන්ගෙන් මතුරුවන්ගෙන් සරීරයේ ආරක්ෂාවෙන්ට මෙ සිවර පොරොවන්න වෙන හේතුවක් නිසානෙවෙයි මෙ සිවුර පොරොවනකොට දූවිල්ල සීතල වැස්ස ආදියෙන් ආරක්ෂාව සැලසෙනවා විශේසෙන්ම සරීරයේ විලිවැසෙනවා නිරවස්ත්‍ර ස්‍රභාවය නැතිවෙලා යනවා මෙන්න මේ කියන කාරණා කීපයක් සිද්ධ වෙන්න තමයි මම් මේේ චීවරය පොරුවන්න්නේ කියලා ප්‍රතිවයක්ෂා කරනවා හිතනවා. එක සීියතියාගෙනඉන්නවා. එතකොට ඒ විික්ෂුවට එතන ලාබය අලාබේ පිළිබඳව ප්‍රශ්නයක් නෑ. උන්නහන්සේට සිවුරෙන් මුළු සමාජයට තමන්ගේ සිවර ඔස්සේ පෙන්නන්ට කියලා මහාලොකු දෙයක් නෑ. සිවරෙන් අනිත් අයි සරහ බැබලෙන් ඕන කියලා ගතියක් උන්නාහසගේ හිතේ නෑ. එ එතන ඇලින් ෙත්නෑ ගැටින් ෙත්නෑ එතන ලැබෙනස් චීවරය උනාහස සගස් කරගන්න චීවරය තමන්ගේ ජීවිත පැවත්මට විතරයි. එතකොට ඒ ලාබයි අලාභය ලගදි. මොකද හොඳ සවරක් ලැබනොත්හම ලාබයි මේ සවර එච්චරම වටිනාකමක්න තන අලාබයි කියලා හිතෙන්නේෑ. ඉට පස්සේ අනි පැත්තින් තේනාසනේ. සේනාසනය තියෙන්න්නේ තාරක්ෂාවට වැස්සයෙන් අවුුවෙන් ආරක්ෂා වෙලා අර ජීවිතයේ ගත කරන්න ඕන තනක් නිසා එක ගල්ලෙනක් වෙන්න පුළුවන් හොල්ලතු වාලයකින් හදපුළිකක් වෙන්න පුළුවන් ගසක් ඇට වෙන්න පුළුවන්. ඉට පන්සේ පන්සලක් වෙන්න පුළුවන් ඕන තනක් නිවසන තනක් කෙනෙක් පූජා කරපු තනක් සකස්වෙච්ච තනක් ඒ හැම තැනම. එතකොට සේනාසනයේ භාවිතා කරන්නේ එක පිළිගන්නේ සේනාසනය නිවසන්නේඒ පන්සලේ ඉන්නේ සැ එමනැත්තං සුවයක් පතා නෙවෙයි ඒන් වහන්සේ කල්පනා කරනවා මේ ආරක්ෂාවටන එතකොට ආරක්ෂාවට සුළුමහොතක් ැතපෙන්න හෝ ඉන්න තැනක් නං එතන ලැබෙන ලාබ එතන ලැබෙන යසස පිළිබඳව ඉතන ලැබෙන ප්‍රසංසා ගැන සැපත ගැන හිතන්ඩ වෙලාවක්නෑ හිතන් ඕනකමක්නෑ හිතන්ඩ ඕනකම බුදු හාමුදුරු වලක් කලාතින් එම හිතන ගතිය ඒ පන්සලේ හිටියහාම ප්‍රසංසා වැඩි ලාබල වැඩි එනිසායි පන්සලම තෝරගන්න ඕන එතැන සැපවැඩි එහෙම කල්පනා කරන්නේ නෑ ඒ කල්පනා කරන්නේ නැති නිසා සැප ලැබනත් දුක ලැබනත් යස ලැබුණත් අයස ලැබුනත් නිින්දහව ලබනත් ප්‍රංසාාව ලැබනත් ලාබ අලාභ මේව පොයව ලැබනත්, මොනදේ ලබනත්. උනාාන්සේ හිතනවම ප්‍රති්‍යක්ෂා කරේ මෙන්න මේවටික ලැබන්න. තකට ඒවටික සිද්ධ වෙනවනං. ඒවටික ප්‍රධ්‍යක්ෂාව කරපු දේවල්ටික සිද්ධ වෙනවනං. අනිද්‍යවල් වලින් වැඩක් නෑ කියන එක උනාසට හිතනකොට කම්පාවක් වඩ දෙයක් නෑ. ගිලම් පසත් එහෙමයි. එතකොට මෙන්න මේ අතික්ෂා ක්‍රමයෙන් භික්ෂුව මේකට කම්පාවෙන්නේ නැතිගතිය ඇතිකරවන්ට භාගිතන් වහන්සේ හරිම හොඳටමවේදයක් වෙන්න ලදී රතියන්නේ. ඇතකොට ඒ පින්ඩ පාතයලා තමන්ගේ අපි කියීමක භික්ෂුවකට හෙම ප්‍රියාප්‍රිය පිරිසක්කන්නවා කියලා. ඒ ප්‍රියාප්‍රිය කෙනෙකුට ැබුණත් නාන්සේක ගැන ඇලෙන්ඩකටෙන්ට යන්න නැතිවට හේතුව වනාස්සේ දන්නවා මේ භික්‍ෂුවත් මේම වලාදන්නේ. වෙන්න මේ කාරණහයතු කරගෙන්. උන්වහන්සේට එතකොට මේ ලාබේ ලැබුණ කියල උන්වහන්සේ සතුරට පත්වෙන්නේෙ නෑ අලාබේ ලැබුණ කියලා දුක්කෙන්න්නෙත් නෑ. එතකොට එහෙම වෙන්නනැතුව මානස්ස ඒකාග්‍රවතියාගෙන ඉන්නවනම් උපේක්ෂාවෙන් දකිනවනම් අධ්‍යාෂ්ත වනම් මනස තියෙන්නේ. එතකොට උන්නවහන්සේ අපිට අප්‍රිය වුණයි කියලා උන්වහන්සේයට ලැබිච්ච ලාබය උනන්ේ බොක්්තිිවිිදිරවන අපිට එක තරහක් ඇතිවින්. තකට වඋහන්සේ අපිගේමක ප්‍රියයි කියල් අලාභයක් වුණ අට පන්සේ ඒ ඒක තුළේ වහසේ ගැටනවනන් තමයි ඒක පිළිබඳව අපි දෝම නස්සයක් කටගන්න එතකටඒ ික්ෂුව පිළිබඳව තවත් භික්ෂුවක් දකින විදිහ ඔස්සේ හෙම ගැලීමක් ගැටීමක් හැදන්නේ නෑ. ඇත්තටම මේක පිංවතුනි පොහුදුන් ලෝකය ඉන්න පුහුදුන් සමාජය ඉන්න කෙනෙකුට තව කෙනෙකුගේ ලාබය ඔහුලන්න බැරි එයා කල්පනා කරනවාම ලාබේයා විඳී කියලා. එ ලාබේ තුළයා සදුටක්කිදී. එ ලාභයක්ත්තෙක්ක යා යංකිසි ප්‍රීතියකින් ජීවිතය ගත කරයි කියලා ඒ ඇතිවෙන ඉරිසියාව. ඒ ඇතිවෙන ස්වභභාවේ මානසික සවභාවත්තෙක තමයි යර හදාගන්නේ ජැටීම් ට මේ අප්‍රිය කෙනාට කීර්තියක් කම්බුනාමත් එයා ඒ කිීර්තියෙන් බැබලේ කියන එක සභාවයක්ත් එක්ක ඇතිවෙන ගැටීම. ඒවගේම තමයි අප්‍රිය කෙනා ප්‍රසංසා විඳිනකොට ඒ තුළයා බැබලේ කියලා සැපතයි ඔස්සේ බැබලේ කියලා එක බුක්ති විදිිනකත් එක්කක් ඇතිවෙන ස්වභාවයක්ම. පිහතුනී මේක මේ අටලෝ දහම කියන එක අපිට දැම්මං කිව්වන වලක් කණ්ඩ බෑ කියලා. ඒ නිසා මේකට ප්‍රියාප්‍රිය හැම දෙනාටම ඇලෙන එක ගැටෙන එක තමන්ට ඇලෙන එක ගැටන එක තමන් කම්පාවෙන එක තමන් මේ දෙකේදීම හෙල්ලෙන එක තමන්ගේ මනස නැතිකරගණ්ඩ මම අද දවස එක ක්‍රමයක් ඔ ඇත්තන්ට කියල දෙනවා එකක් තමයි පිඟතුනි. කරමයක්ත් එක්ක මේක ගලපලා හිතන්ට. කරමානු රූපීව හිතැන්ටමින්. කර්මාණු රූපීවම එක හිතපු හාම කරමයත් එක්ක මේක ගලපලා හිතපු වෙලාවට කාටහරි තමන්ට ලාභයක් ලැබෙනකොට කර්මය පෙර කර්මයක ප්‍රතිපගයක්. කියල හිතද්දි පිංහත්නී ඒ කර්මයක ප්‍රතිඵලයක් නං අපිට මතක්ෙන් ඕන එ ලාබ ලැබෙන කර්මය සිිද්ධකරන් අපි දුක්කිඳල තියෙනවා සසරි. දුක්කිිදල තියෙනවා. මොකක් හරි වහෙසක්කරගන තියෙනවා යි වෙහෙේ ප්‍රතිඵලයම්මි. අලාභයක් ලැබෙනවනං මේක සසර කර්මයක්. අකුසල කර්මයක්, ලාබයක් නං කුසල කරමයක්. තමන්ට වනත් පංගතනී යසක් කම්බෙනවනන්ගේ යසස කීෘතිය ඒ සිද්ධ වෙන්නේ ඒ සසර කරුමයක් ඉදිර දකිින්. අයසක් කම්බෙනවානං ඒ සසර කර්මයක් ඉදිර දකින්න ඕන. එවගේ මතමයි නින්දහාවක් ප්‍රසංසාාවක් සැපතත් දුකක් කම්බෙනවානං මේ සෑම තැනදම. ක කරමාණු රූපීව දකිින්ට පටන්ගත්තට පස්සේ. කරමයංගල ප්‍රතිඵලයක් කියල එකක දකින්න ගන්නකොට. පිහතුන කර්මයංවල ප්‍රතිඵලයක් නං ඔයත් තුො හිතන්න. කර්මය ක්ෂය කරන්නේ නැතිව මේ ලැවිච්ච දේවල් කර්මය නිසා ලැවිච්ච දේවල් හේතුකරගන තවතාව කරම එකතු කරකර යනවා කියල කියන්නේ. මේ ධර්මතා අටක්හිද අපි බවය සකස් කරගන්නවා කියනෙක. මොකද ඇලනීම සහ ගැටීමත් එක්ක හැදැන්නම සසර ගමන. ඒක තුළ තියෙනවා කියලා ඔයත්වොන්ටම සඳහන්කලා මෝහය අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙන නිසාම පංහත්නී සසර ගමන සකස්සෙනවා මේ ධර්මතාටක්හිදා ලෝකෙ තියෙන. එතකොට මේක බාහිරදිහා බලනකොට බාහිරත් එක්ක අත් බලන්න පුළුවන් අපිට කරමයත් එක ගලපළ. කාටහරි ලාභයක් ලැබෙනකොට එක අපි අප්‍රිය කෙනාට ලාබේ ලැබෙද අපට ගැටීමක් හැදෙනවනන් එක කර්මයත්ක ගල්ප ලැබලයි. එතකොට ඔය ප්‍රශ් නැතිවෙන්නේ නෑනේ බුද්ධ පූජාවතියන එක සම්බන්ධව ප්‍රශ්නවත් හාමුදුරුවරුන්ට ලැබෙන මොකක්හරී සිවරක් කිරිකරයක් වගේ දේවල් සම්බන්ධව ප්‍රශ්නයක් වත්. තව මනුස්්‍යයෙක් සැපවත්ව ප්‍රසංසා සහිතව කීරතිමත්තුව සැපතින් ජීවත්වෙනවා ඒ එක ලාබ ලබනවා කියනෙක් කිසිම ප්‍රස්නයක් ඇතිවෙන්න කරමයයක්ත් එක ගලපලා බලනකොට. එකේ බපුද්ගලයා සිද්ධ කරගත කරම්මයක ප්‍රතිපලයා. යාටම අලාබටික අයසටික ලැබෙනකොට නින්දහවන්ටික දුක ලැබෙනකොට දකිින්ට කර්මාණුරූපීව කරමයක්ත් එක ගලපලා බලන්ට. ඒවගේ මතම අපි ප්‍රිය කෙනකොටත්තහෙමයි. එතකොට අපිට පංවතුනී මේව මේ ලබලබ මොනොවද ලා බලාභ යසායස නින්ධාර්ප සංසා ලබමින් මේවත් එක්ක මේ සංචාරයේ කරන සංසාරය. ඇවිදගෙන යන සංසාරයේ දිහා බලද්ධි පිංගතුන ඇත්තටම අපි මේ කර්මයන්ගෙන් බැටකනා අය කියලා අපිටම වැටහෙනවා. මොකද සුව පහසු කර්මයක් වුනත් එවගේම තමයි අපහසු කර්මයක් වුනත් ඒ ප්‍රතිඵල කර්මයම තමා. එතකොට ඒ කරමවල ගැලිලා ඉන්නවනං පිහතුන යම්කිසි සත්්‍යයෙක් කර්මයක්න් බුක්ති ඉඳමින් ඉන්නවනන්ගේයා තවදුරර සංසාර ඉන්න කෙනෙ. එතකොටයා සංසාර ඉන්නවා කියන කියනකොට අපිට පින්වතුනි බලන්ඩ පුළුවන්කමක්තියෙන්න්නට ඕන සංසාරික සත්‍යයෙක් පිළිබඳව. කරමයත්තෙක ගලපලා උපේක්ෂාවෙන් බලන්ට පුළුවන්කමත්තියෙන්ුවන්. අන්න එතකොට තමයි මෙත්තා කරුණා මුදිතා කියන සභාවයයක් ැතිවෙන්නේ. කරමත් එක්ක බලනකොට. ඒම නැත්තං පිහතුනි යම් කිසි කෙනෙකුගේ කෙරෙහි අපිට කර්මයත් එක්ක ගලපලා බලන්ට බැරිවනාාට පස්සේ ඒ කර්මයක් නිසා තමයි මේවා සිද්ධ වෙන්නේ කියල බලද්දි අපිට පිහතුනි හදවතේ තව කෙනෙක්ගේ දුක තමන්ට දැනෙන දුකක්විදිට හිතන්ට බැරිවෙන්න්ඩ හේතුව එතන ඇලීමසා ගැටීම හදාගෙනන්නේ නිසා නමුත් ලෝක සත්තුයෝම කරමයට යටයි කරමයයක්ත් එක්ක කම්ම බන්ධම්ම පටිසරනෝ කරමය පිලිසරණ කරගන යන්න කියලා හිතනකොට එතැන ඇලීම් ගැටීම් රහිතව ඇතිකරගන්න පුළුවන් මොකදද අපි සඳහන් කරපු ඒ කරුණාව මුදිිතා ඇතිකරගන්න පුළුව අන්දියවුණුව දැකලා. තැන ඇලිම් ගටීීම නෑ යි කරමයත් එෙක මේ එක ගලපලා බලන් කර්මානු රූපියෝ සත්‍යෝ මේ මේවල් ලබන්නේ මේවා විඳින්න කියලා හිතන්නේ. එ නිසා පෙන්ගත්නී. කර්මය ලඟදී අපි හැමෝම අසරණයි. එක සුවපහසු කර්මයක් එවගේම තමයි අපහසුකර්මයක් එමත් දුක්කිිත කර්මයක් සුකිත කර්මයක් මේ කියල කොයි එකත් මේවා විධමින් යනවා කියලා කියන එකීම තේරුම බවයින් බවයට සැරිසරණවා කියන එකයි. එනිසා ලාබ අලාභ යස අයස්ස නින්දා පසංසා සැප දුක. දකින්ට කර්මය එක ගල්පලා නිතරම. එතකොට ඔයත්තන්ට අර ලාබ ලැබෙනතැන තුොරංගහල සමරණ ගතියත් යස ලැබෙනන තුරංගහල සමරණ ගතියත් ප්‍රසංසා ලැබෙනතැන තොරංගහන්ට හින සැපත ලැබෙනතැන තුොරංගහන්ට හිතන ගතියත් නැතිව ඒ සභාාවයක් අනසිංය ඇත්වෙලා සැප දුක දෙකම ලැබෙනකොට කරමයට අනුව ගලපලා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් දැකළ මේත් කොයිදේ ලැබනත් මධ්‍යස්ථව ඉවසලා ඉන්ට පුළුවන් ඇකියාවක් ලැබෙනු ඒක තමයි පිහතුනි අටලෝ දහමට අනුව නොසැලී ජීවිතය ගත කරනවා කියලා අටලෝ දහමට සැලෙන්න්නේි නෑ කියලා සඳහන් කරන්න. ඉතින් ඒ නිසා මේක අති දීර්ක හිතන්න ඕන නැවත නැවත හිතන්න ඕන කාරණයක්.ඒවගේම තමයි බොහොමද නිවනට බාධකයක් වන්න කියෙ අපි හිතන් ඕන මොකද ඇලීම ගටීම කියන එක තියෙනවානම් ඒක නිවනට බාධකයක් ඇලීම ගැටීම. අවතින්නේ ඔයි මෝහේ නිසාමයි. මේ අටලෝ දාහමනි නිසත් ඇලීම ගැටීම හැදෙනවා. ඒක නිවනට බාධකයක් එතකොට මේක නිවනට බාධකයක් වෙන නිසා ඇලීම කැටීම වියයුක්ත කරගෙන මේක කර්මයට අනුව අපි බලපුහාම කර්මීෙන් දුක්කිදිනවානං එහනම් කර්මය තුළ ඇලත් කැටීමත් එක්ක කර්මය තුළ අපි ජීවිතය ගතකරද්දි මේ කර්මයන්ගෙන් නිදහස්ෙන්න්ඩ වීරයක් මේක අත්තෙක් ඇතිකර ගණඩ වෙනවා මංව ඇත්තැන්ට සඳහන් කලා ආරම්භිදිීම. ලාබේ කියන්නෙ කක් අලාබේ කියන්නෙත් දුකක් කියලා ඒ විදිහමයි කලපගන්නට අයස කිය ෙත් දුකක් යස කියන්නෙත් දුකක් නින්දාව කියන්නේෙ දුකක් ප්‍රසංසාාව කියන්නේෙ දුකක් සැප කියන්නෙ දුකක් දුක කියන්නෙත් ඒ දුක්ඛිද ස්වභාවීම තමා. ඒ මොකද ලාභය පවත්වන්ට ලාබේ නඩත්තු කරන්න ඕන ඒ එකට දුක්කෙදින්න ඕන. යස නඩත්තු කරගන්න ඕන දුක්ිෙදිින් ඕන එගේම තමයි පැසංසාාව පිංහතුනයින් අවත්වන්ට මිනිසු දුක්කින්ඳදිෙනවා ලැබුව වගේම සැපතාතුන් දුකක් බවට පත් නොවීතියා ගණ්ඩ දුක්කකිඳෙනවා. එතකොට මේ කම්පාවේ සභභාවය තුළමතියෙන්නේ දුකක් අපි සැපක් කියල දැක්කට. එනිසා මේ ධර්මතාවයන් මේ විදියට හඳුනගන මේ තත්ත්වයන් මේ හැටි ලෝකයේ සභාවය හඳුනගැෙන මේ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව අවිද්‍යාව දුරස් කරගෙන. ඔත්ං හැම දෙෙනනාටම ධර්ම අවබෝධයට පත්තිෙන්ට නැවත නැවත මේ කාරණා ටික මනසිකාරය කරලා තව කෙනෙකුගේ ලාබේ තව කෙනෙකුගේ අලාබය ඒ ප්‍රියාප්‍රිය වසයෙන් වෙනස්්චලා අපි කොහොමද කර්ම රැස් කරන්නේ කියන සභාවය මනසිකාර කරන්ට කිතන්න ඔඇත්තන්ට මේ ධර්මතාවය. පිළිබඳව නැවත නුවනිින් මෙිනෙහි කරන්ට මේ ධර්මදේශනාව, මේ ධර්මදක්ෂිනාව. කාන්තයෙන් උපනිස්සරේ වෙෙත්තුවා හේතුවෙත්වා සියල්ලෝ නිවනිින් නිවීම් පිණසම ද හේතු වාසනා කර ගනිත්වා කෙළමම මෙවෙලා ව්‍යාසිිරවාද කරලා. දැන් සූදානං වෙන්නේ දේශනාවට දායකත්යෙන් එකතු එච්ච පිංහතුන් සීපාත් කරලා එයත්තන්ට පුුණ්්‍යානුමෝදනා සිද්ධ කරන්නට. මුලිනුස් සඳහංකලාවගේ අද දේශනාවට දායකත්තය එකතුයවා නාරම්මල පනාවිටිය. අනාවලවත්ත නිවසේ දූ දරුවන් සහ මුණුපරු මිනිපිරියන් කියන පිංවත් පිරිස. ඒ පිංහතුන් අපේක්ෂා කරන්නේ අද දින අසූ දෙවන ජන්මදිනය සමරණ පියසීලිය සනරත් මැනිකේ මෑනියන්ට නිදුක් නීරෝගී බව දීරිගෑවස ප්‍රාර්ථනා කරන්නට එවගේම තමයි මීට වසල දෙකට පමණ පෙර එනම් දෙදස් විස්සයි දහයයිදා හතරදින ඒ ඇත්තෝ අතරින් වියෝවන්නට යෙදනු ටීයම් ජයසේන ධයාබර පියතුමාගේ ඒ. බවගාමිය ජීවිතය සුවපත් කිරීමට සහ, ඒ නමින් මියපරලෝ යන්නට යෙදුණු ඥාති වරගයාට පින් අනුමෝදන් කරන්නට තමයි. ඒ පිංවතුන් අපේක්ෂා කරන්නේ, එවගේම තමයි පනාවිටිය පනාවල වත්ත නිවසේ සියලු දූදරු මුණුපපුර මිනිපෙරියන්ට නිදුක් නීරෝගී සුවය චිරජීවනය සැසේවාකින පාර්ථනාාව සිද්ධ කරනවා. එවගේ මිතාමත්ම ඉක්මං භවයක සැප සහකත ප්‍රතිපදාවෙන් චතුරාරි සත්‍ය අවබෝධය පිනිසම, මේ ධර්මදානමය කුසලේ හේතුවේවායි කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා ඒවගේ මතුමයි ගෞරණය දේශකයන් වහන්සේට අත් සෙත් ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනය බෝධියකින් උතුන් නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ ධර්මදේශනාමය කුසලය හේතුවේවා කියන විදිහට. එතකොට මේ වෙලාවේ ඒ නාරම්වල්ල පනාවි්ටිය පනාවලවත්ත නිවසේදූ දරුවන් සහමුණනපොරු මිනිපෙරියම් ප්‍රාර්ථනා කරන විදිහට ඒ උපන්දිනය සමරණ මෑනිියන්ට නිදුක් නීරෝගගේ චිරජීවනය ලැබෙත්වා එවගේම තමයි මිය පරලොව යන්නට යෙදනු එයත්තං නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් එෙත්වා එවගේම දේශනාව ශ්‍රවණය කරපු හැම දෙනාම නමින් මියගිය සැමඳනාටමත් මේ පින් අත්පත් එෙත්වායි සියල්ල අන්ටම ධර්මාවබෝධයට පත්වෙෙන්න්නට මේ පින් අනුමෝදනාවක්ම වෙත්වා කිලපිල් පාර්ථනා කරනවා. එවගේම තමයි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකා සට්ටා චබුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පු්ඥන්තන් අනුම දෙතුවා චිරං රක්කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං ශිරංරක්කන්තු මං පරංති දෙෙසනාවට දායකත්යෙන් එකතුවෙච්ච එපින්ං අත් හැම දෙනාටමත් එඇත්තන්ගේ පෞල්ල හැම දෙනාටමත් නිදුක් නීෝගී චිරජීවනය ලැ බෙත්තුවා දෙේශනාව ශ්‍රවණය කරපු ඔබැහැම දෙ නාටමත් නිදුක් නීරෝගී චිරජීවනය ලැබෙත්තුවා නෙත්තෙෆම් කාරීම්ඩලේ හැම දෙ නාටමත් ඔොබටත් මටත් ලෝකවාසී හැම දෙ නාටමත් එකම ධර්ම මණ්ඩපයකදී එක බනපදයක් ඇහෙන වෙලාවකකම සාදුනාදයකින් එකට නිවංදකින්නට මේ ධර්ම දක්ෂිනාව ඒ කාන්ත හේතුවක් ඒ කාන්ත වාසනාවක්ම වෙත්වා කියර ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදුූ සරණයි.